ගන්ට මේක දැඩිව බලපානවා අපි අවංකවම කියනවා නම් ඒක ඒ වගේ ඒම බඩගිනිත් එක්ක අයි මිනිස්සු උපතුමාලාට ඡන්ද දෙන්නේ නැතේ කාටද දෙන්නේ නැත්තේ ඒ අයි දෙන්නේ නැත්තේ කාටද ඔච්චර ඔය උපතුමා කියන්නේ මැදිය බලා ඔක්කොම දැන් එච්චර බඩගිනින් ඉන්නවා නමුත් රජයට අයි ඒම ඒමනම් රජයටයි මේ ඡන්ද දෙන්නේ මිනිස්සු නෑ ඉදිරියේදී මං හිතන්නේ මේ මැතිවරණවලදී මේ 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 ඉදිරි මැතිවරණවලදී ජනතාව තීරණය කරලා දැන් අනිත් එක අනිත් එක දැන් මම කියවනේ මිනිසුන්ව මේ මිනිසුන් අර ජාතිකත්වයෙන් අර වගේ මේ වගේ මිනිසුන්ව හිරිවටලා තියෙන්නේ කියලා මාධ්‍ය වලින් එහෙම ඒ වගේ රඟෙත් දැන් දැනෙමින් තියෙනවා ඒ නිසා මට උත්තරේ දෙන්න දෙන්න ඒ නිසා ඔබතුමා මේ මට උත්තරේ දෙන්න දෙන්න ඔන්න ප්‍රශ්න යනවා කියලා නෑ මම අතට ඔබතුමා කියනකම දැනගත්තා නෑ ලංකාව මිනිස්සු ඔච්චර මේ කිරිවටන මිනිස්සු කියලා මම අතට හිතුව නෑ අතට ඔබතුමා කියන පස්සේ මම දැනගත්තා ඒක නෑ ඒක තමයි ඒ ආශ්චර්යමත් රටක් මේ 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 පෙන්නලා මිනිස්සු අර මිනිස්සු හිතාගෙන ඉන්නවා දැන් මේ ඔක්කොම ජනතාව වෙනුවෙන් මේ සියලුම දේවල් මේ මෙයා වෙනවා කියලා. දැන් දැන් තමයි තීරණය යන්නේ. පහුගිය කාලෙම කරේ යුද්ධ විකුණපේක. ඒ වගේ විවිධ කාලවලට විවිධ දේවල් එනවා. දැන් ඇවිල්ලා තියෙනවා මේ තවත් එක එක දේවල්. නමුත් මම කියන්නේ මේ මේ ජාතීන් නැත්තම් මේ අපි අර එක කාලෙක ලේබල් ගැව කොටියා කොටියා කියලා දැන් දෙමළ ජනතාවගේ අයිතීන් කතා කරොත් අපි එල්ටීටී සංවිධානයේ අර නැත්තම් ඒක ඒ ඒ අපි එතනට තල්ලු කරනවා. ආපෝ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මොකක් කර මේ මේ ජාතිවාදී මේ මේ නැති වෙන කතා කරොත් එමේ ඊට පස්සේ ආයෙ තව තැනකට දානවා. මං කියන්නේ රංග මේ මේවා දැන් ජනතාව තේරුම් ගන්න මියනවා. ඉදිරි මැතිවරණවලදී අනිවාර්යයෙන්ම ජනතාව මේ බලාගෙන ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ තුනෙන් දැන් දැන් හැමතිස්සෙම කියවෙන තරම් තුනෙන් දෙකක් ආණ්ඩු අරගෙන තුනෙන් දෙකක් ඒකත් કૃතිම හදාගත්ත බලයක්. නමුත් ඒ ඒ ඒ ජනතාවගේ අයිතීන් වෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය නැත්තම් ඒ ඡන්දය ගැනනේ හැමතිස්සෙම දැන් අපි කතා කර කර ඕන දෙයකට මෝහවර්ති යන්නේ ජනතාව දැන් මෙතනදිත් කියවුනේ ජනතාව ඡන්ද දෙනවනේ අපිට. ඒ කියන්නේ මෙතන ප්‍රශ්නයක් නැහැ. මේ මේ ගන්න ක්‍රියාමාර්ග මේ බඩු මිල වැඩිවීම මේ හැම එකේදීම ජනතාව ඡන්ද දෙනවා. මේකටනේ මොහා වේදනේ. මම හිතන්නේ ජනතාව තේරුම් ගන්න ඕනේ දැන් මේ මේකට මොහා වෙලා කරන මේ 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 සෙල්ලම මේ දැන්වත් නතර වෙන්න ඕන කියලා. අර මේ ඇඩ්කන් කියන සාමිවරයා කියලා තියෙනවා අධික බලය අධික දූෂණය මේට ලක් කරනවා කියලා. ඒක තමයි මේ වෙන්නේ. දැන් අධික බලයක් හම්බුණා අර ඒ යුද්ධයේ ජයග්‍රහණයත් එක්ක. නමුත් මේ බලය පාවිච්චි කරලා දැන් දැන් හිතු මතේ ඕන එකක් කරනවා. හිතු මතේ ඕන එකක් කරනවා. අධිකරණ ස්වාධීනත්වය විනාශ කරලා තියෙනවා. ඒ වගේම බඩු මිල වේගෙන් පාලනය මේ 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 ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම හැම ශේත්‍රයකම දූෂණයන් වැඩි වෙලා තියෙනවා. රෝහලක බෙහෙත් පෙත්තක් නැහැ. මිනිසුන්ට නිදා සෞඛ්‍යයක් නැහැ. අධ්‍යාපනයට මුදල් වෙන් කරන්න බෑ. අධ්‍යාපනය විනාශ වෙලා පාරවල් හදන්න සල්ලි වෙන් කරා. පාරවල් හදන්න කැමති. හැබැයි මිනිස්සු අසරණ වුණාම ලෙඩ වුණාම පාරවල් ගාවට ආවට මිනිස්සු හනීප වෙන්නේ නැහැ. මිනිස්සුගේ බඩ පිරෙන්නේ නැහැ. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න. අධික බලය අධික දූෂණයට හේතු වෙනවා ගුවානේ. මේක අහන්නේ විපක්ෂයක් ශක්තිමත් වෙන්න ඕන නිසා. ඒ කියන්නේ ආණ්ඩුවට මග පෙන්වන විපක්ෂය. දැන් විපක්ෂය තුල නායකතුමාට අධික බලයක් ලැබිලා තියෙනවනේ. ඒ කියන්නේ ඒක දූෂණයට හේතුවක්ද? නෑ නේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී වනේ ඒක උනේ. තමුන්නාන්සේ දන්නවා. පක්ෂයේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒක එක එක්කෙනාගේ අදහස අනුව ඒ ව්‍යවස්ථාව සංසුරණය ලක් කරා. සංසුරණය ලක් කරලා පැහැදිලිව ඡන්ද පවත්වලා මහා සම්මේලන තියලා කෘත්‍යාධිකම ඡන්ද පවත්වලා ඒ තීරණ අරන් තියෙනවා. මේ මේකේ මේ අධික බලයක් මම පාවිච්චි කළා නේද? ඔබතුමා කිව් විදියට එතුමාට දැන් අධික බලතලයක් ලැබිලා තියෙනවනේ. දැන් අපි සුරංග මෙතන ආවේ මේ කාරණාව අහන්නේ පක්ෂයේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න නෙමෙයිනේ. මෙතන ආවේ මේ බඩු මිල මොකද්ද මාතෘකාව? බඩු මිල පාලනය කරන්න මේ රටේ ශක්තිමත් මොකද්ද විපක්ෂයේ විපක්ෂයේ මේ තියෙන සම්බන්ධ විපක්ෂයේ බඩු මිල පාලනය කරන්න විපක්ෂයට කාර්යභාරයක් නැද්ද බඩු මිල පාලනය කිරීම සම්බන්ධ? මොකද්ද විපක්ෂයට කාර්යභාරයක් නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. ඒකනේ මම කියන්නේ ඒ කාර්යභාරයනේ මම මෙතන ඉෂ්ට කරමින් ඉන්නේ. ශක්තිමත් විපක්ෂයක් මෙතනෙන්නුත් ඉෂ්ට කරමින් ඉන්නේ මම ඒ විපක්ෂයේ කාර්යභාරය. ශක්තිමත් විපක්ෂයක් හදාගන්න ඒ ගමන තමයි මේ යමින් ඉන්නේ. ඒක තමයි පාර්ලිමේන්තුවේ කරන්නේ. ඒක තමයි විපක්ෂ නායක කාර්යාලය සදා ගන්න හදන්නේ. මොකද එතන අපිට සියලු ජන කොටස් ගෙනල්ලා සිවිල් සංවිධානය ගෙනල්ලා මේ 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 ආණ්ඩු බලය ලබා ගැනීම කාර්යභාරය දියත් කරන්න. ඒ නිසා මම කියනවා මේ මේ මොහොම ස්තුතිය අවසන් කරන්න. ඔව් ඒ නිසා මම කියනවා මේ 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 සියලු දේවල් වලට වැඩිය මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ආර්ථික ප්‍රශ්නේ, බඩු මිල වැඩිවීමේ ප්‍රශ්නේ, මිනිසුන්ට දරා ගන්න පරි ප්‍රශ්නේ, දූෂණය, ඒ වගේම ක්‍රමවේදයන් නොමැති වීම, ආර්ථික සම්බන්ධයෙන් හරි නියමානුකූල ක්‍රමවේදයන් පාවිච්චි කරන්නේ නැහැ. මේකට මීටරේ දක්ෂ, මීටරේ මේ බුද්ධිය තියෙන, මීටරේ අධ්‍යක්ෂීම් තියෙන පුද්ගලයෝ පාවිච්චි කරලා මේ කාර්යභාරය නොකරන එක තමයි මේ මිනිස්සු ආර්ථිකය වැඩලා තියෙන්නේ. ණය මේ බලන්න හැම තැනම අපි ණය ගන්නවා, අකිල අකිල මන්ත්‍රීවරු ණය ණය ගන්නවා කෝටි ගණන්. මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තින්නේ ඒකයි. ඒ නිසා මං හිතන්නේ මේ බොහොම සුති මීළඟ අවස්ථාව අවසාන වටේ මුල් අවස්ථාව අපි ලබලා දෙන්නේ පෙරතුගාමි සමාජවාදී පක්ෂයේ ආ ඒ වටේ අපිට අවස්ථාවක් නැද්ද කතා කරන්න ඒක තමයි වැඩි මේගොල්ලන්ට තියෙනවා
අයිතිය අභිමතය අභිමතය අනුව කටයුතු කරන්න කාලේ නෑ 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 කාලේ තියෙනවා කාලේ කලමනාකරණය කරගන්න අවසාන අවස්ථාවේ අපි මුල්ම අවස්ථාව ලබලා දෙන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්සත් මැතිතුමනි ඔබතුමාට මූලික කරුණු කීපයක් තියෙනවා අවසානදී පැහැදිලි කරන්න එකක් තමයි දැන් මෙතන සංවාදයේ ආවේ මම උත්සාහ කරා මේ තත් මේ තියෙන කතාව වෙන තැනකට ගෙනියන්න මට හිතෙන්නේ ආපහු සංවාදයේ පැටලිලා එක තැනකට ආවේ දැන් නවලිබර ධනවාදයේ පළවෙනි ඉනිම එක්සත් ජාතික පක්ෂය සෙල්ලම් කරා 77 ඉඳලා 94 වෙනකම් 94 ඉඳලා විටින් විට බාධා කිවීම මැද්දේ 2005 ඉඳලා අකණ්ඩව පොජන එක්සත් පෙරමුණයි එහෙම නැත්නම් ඊට දැන් සම්දාන කියනෝනේ මේගොල්ලෝ සෙල්ලම් කරනවා දැන් මේ දෙකේ වෙනස මොකක්ද දැන් මේ දෙකම ඇතුලේ අකණ්ඩව මේ කියන ප්‍රශ්න වර්ධනය වෙමින් ආවා දැන් එතකොට නැවතත් ආපහු මේ සංවාදයේදී කතා කරන්නේ ඒක ඇතුලේ කොහොමද වෙනස්කම් කරගන්නේ දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ කලමනාකරණය කියලා ආපහු කියන්නේ මොකක්ද නැත්නම් දැන් මේ සංවාදයට ගත්ත සතුස ප්‍රශ්නේ හරි එව නැත්නම් ඔය අමතිවරුන්ගේ ප්‍රශ්න හරි තව මොනවා හරි ඒවද මෙතන තියෙන්නේ දැන් උදාහරණයක් ගමු රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන කතා කරනවා මම කියන්නේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ කියලානේ මේ බොහෝ දෙනා කියන්නේ වැඩපිළිවෙලක් තියෙනවා ඒ කලින් වැඩපිළිවෙලම තමයි කලින් වැඩපිළිවෙලම හොඳට කරගන්න පුළුවන් වෙලාද බැරි වෙලා තියෙනවද කියන ප්‍රශ්න විතරයි තියෙන්නේ වැඩපිළිවෙලක් නැහැ කිව්වොත් මම කියන්නේ ඒක වැරදි දැන් එතකොට නිෂ්පාදනය ශක්තිමත් කරනවා කියන්නේ මොකක්ද දැන් මේ සංඛ්‍යාලේකන ගොඩක් ගත්තා තේ කර්මාන්ත ගැන ගත්තා දීවර නිෂ්පාදනය ගැන ගත්තා කුෂි කර්මාන්ත ගැන ගත්තා දැන් මේ රටේ සංකල්ප හැදුවනේ අර බඩි බෝතලයක් දෙකට කපලා බණ්ඩ කපලයක් හිටව ගත්තට පස්සේ ඒකෙන් ආර්ථිකය වර්ධනය වෙනවා කියලා දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් රටක ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන තැනට ගේන්නේ කොහොමද මම කියන්නේ ඒක හිතලවත් නෑ දැන් මාසෙ නිෂ්පාදනය ගැන කතා කරනවා දීවර අමාත්‍යාංශ 1% ගන්නෙ දැන් තේ කර්මාන්තේ සෙස්බස්ද ගැන කතා කරා සෙස්බද්දක් කියන්නේ මොකක්ද කර්මාන්තේ ආරක්ෂාව උඩ ගහලා තියෙන පහුගිය කාලේ කර්මාන්තේ වත්නම් මොකද උනේ බද්දට එකතු කරපු මුදල නෑ දැන් රුපියල අව ප්‍රමාණ වීම අපහු තේ අපනයනත් එක සම්බන්ධයි රුපියල අව ප්‍රමාණ වෙද්දි තමයි දැන් මෙහෙන් අර්බුදයක් පෙන්නවා වගේම අනිත් පැත්තෙන් අව ප්‍රමාණ වෙද්දි තමයි අර කුඩා තේවතු හිමියට හරි තේ නිෂ්පාදකයට හරි ඩොලර් වලින් සංසන්දන වෙලා මේ පැත්තේ මුදල් ලැබෙන්නේ. එතකොට මේවා සංඛ්‍යාලේකන. දැන් රුපියල අව ප්‍රමාණ කරනවද නැද්ද කියලා මෙතන සාකච්ඡා කරනවා. අව ප්‍රමාණ කරන්නේ මොන ආර්ථික වැඩපිළිවෙලක උවමනාවට අනුවද? එහෙම සංවාදයක් නැහැ. ඇඟලුම් කර්මාන්තයට අලුත් කලාපයක් වෙන් කරනවා. වෙන් කරන්නේ කොහොමද? මොන වැඩපිළිවෙලක මොන සැලසුමක මොන නිෂ්පාදනයක් නගා සිටීමේ අරමුණින්ද? දැන් ඔය ප්‍රශ්න සියල්ලටම විනාඩියක් තියෙනවා ඔබතුමාට. ඔය ප්‍රශ්න සියල්ලටම උත්තර නැහැයි මේකේ වෙළඳපොළ සංඥා වැරදි. දැන් වෙළඳපොළ සංඥා වැරදි කිව්වට පස්සේ කොතලාවල ඇමතිතුමත් කියන්න හැදුවා මේ ඒ කියන්නේ මේ සමස්ත ආර්ථිකයේ නැත්තම් රාජ්‍යාංශයේ පංගුව වැඩි කරලා ඒකෙන් පාලනය කරනවා කියලා. ඔය දන්න එක සූත්‍රයක් විතරනේ. සංයුතියක එක අනුපාතයක් විතරයි ඔය කතා කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ පංගුව මොකක්ද කියන එක නෙමෙයි. ආර්ථිකයේ ප්‍රතිලාභ සමානව සමාජගත වීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියක් මෙහෙවන්නේ කොහොමද කියන එක. ඒක මේ ක්‍රමය ඇතුලේ කරන්න බෑ. ඒකට දැක්මක්වත් සැලැස්මක්වත් වැඩපිළිවෙලක්වත් ඒ සඳහා වෙච්ච අධ්‍යයනයක්වත් නැහැ. එනිසා මේ රටේ ජනතාව කියලා දැන් කතා කරා. දැන් මේ ඡන්දේ දෙන එක හරි ආණ්ඩුව පත් වෙලා තියෙන එකෙන් හරි තීරණය වෙනවද රටේ ජනතාව ආණ්ඩුවට ඡන්දේ දුන්නයි කියලා මේ ආණ්ඩුව හරි හොඳයි හරි කියලා. ඒතර බහුතරය හරිද? ජනතාවගෙන් අපි මේ ප්‍රශ්නේ අහන බහුතරය හරිද? හැම විටම බහුතරය හරි වෙන්නේ නැහැ. දැන් මේ තර්කයකනේ ඡන්දෙන් අපි දින්නා ඒ නිසා අවසන් කරන්න. ඒ නිසා අපි හරි. නැත්තම් ජනතාව අපි අනුමත කරලා තියෙනවා. මේ නව ලිබරල් ධනේශ්වරය ඇතුලේ අපි දන්නවා බහන්ඳ නිෂ්පාදනය කරනවා අවසාන නිෂ්පාදනය කරලා ඒ බහන්ඳ මිලදී ගන්න මිනිහෙක්වත් නිෂ්පාදනය කරනවා ඒ නිසා ජනමතය නිෂ්පාදනය කරලා තියෙනවා අනිත් එක තමයි මේ රටේ ජනතාව කියන්නේ ඔය කියන අර්ථයෙන් මොකක්ද මේ දේශපාලනේ දැන් ඡන්ද කියන්නේ මොකක්ද
මේක ඇතුලේ තියෙන ගනුදෙනුවක් ඒ නිසා හොරකම් කරනවා කියලා දන දන මිනිස්සු ඡන්ද දෙනවා ඇයි වැඩියෙන් හොරකම් කරන එකක් එකතු වුණාම මටත් ඒකේ පංගුවක් ගන්න පුළුවන් ඒ නිසා මේ නව ලිබරල් ධනවාදයේ හදලා තියෙන එහෙම මිනිහෙක්ව ඒ මිනිහට මේ දේශපාලනේ වෙන තැනකින් කතා කරන්න පටන් ගන්න නැතුව මේක වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා අපි හිතනවා මේක පොදු සමාජයේ ප්‍රශ්නයක් අපි හිතනවා මිනිස්සු මේ තියෙන සිහිනයෙන් සහ මේ තියෙන අර්බුදයෙන් එළියට එන්න ඕනේ ඒ සඳහා වෙච්ච හිලිදරව් කිරීමක දේශපාලනයක් අපි විශ්වාස කරනවා අන්න එතකොට ජනතාවට පුළුවන් අලුත් ඇස්වලින් ලෝකෙ දිහා බලන්න අපි ඒ සඳහා ජනතාවට නැවත නැවත ආරාධනා කරනවා ස්තුතියි බොහොම ස්තුතියි ඔබතුමාට ඊළඟ අවස්ථාව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මැතිතුමනි ඔබතුමාට ඔච්චර වෙලා තියෙනවද චන්ද විනාඩි 4ක් තියෙනවා මම විනාඩි 3කදී මතක් කරනවා මම හිතනවා තමුන්වංශලාගේ ප්‍රබල මාධ්‍යයක් දැන් මේ කියන කාරණා මේ තුමන් දැන් මේ කිව්ව අර සුළුෙන් කිව්ව කාරණාව තියෙනවනේ අඩුම ගානේ තමුන්වංශලාට මේගොල්ලන්ට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක සමාජයට කරන ලොකු සේවයක් මේගොල්ලන්ගේ වැඩපිළිවෙල රටට පෙන්නනවා ඒ ක්‍රමය රටට පෙන්වන්න මොකද ඒ අවස්ථාව දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඉතමත් හොඳයි ඉදිරි කාලයේදීවත් අපි අඩුගානේ අපි අපිටත් ඒක අධ්‍යයනය කරලා බලන්න මේ යන ක්‍රමය වැරදිද නැ අඩුගානේ මේ හරි කියන ක්‍රමය මොකද්ද කියලා එතකොට චන්දන මම කියන්නට යන්නේ දැන් මේ තුමා කිව්වා මෙතුමා දැන් මේ දැන් මේ මං අහගෙන දැන් තමුන්වංශේ කිව්වා මේ කිරි පාර දැම්මයි කියලා නුවරලි කිරි හැමදාම පාරට දානවන ප්‍රශ්නයක් ඊයේ පාර දැම්මන ප්‍රශ්නයක් පෙරේද පාට දැම්මන ප්‍රශ්නය. හැබැයි කිරි පාරට දාපු වෙලාවේ රජේ වැඩ පිළිවෙලක් තිබ්බා. දැන් තම දැක්ක මේ බහුගේ දාසල මම අපි පෞද්ගලික මැදිහත් උනා ඔය හරක් පිටරට ඉඳලා හඩක් කියන එක. ඒකේදී විශේෂයෙන්ම දැන් මම දැක්ක ලංකා පත්‍රයේ දාලා තියෙනවා සේරම කනාවේ ලෙඩ හරක් කියලා. දාලා තිබ්බා හරක් මොකද කෝටි 45000ක්ද මොකද විදං කළා. ගෙනාව හරක් නමුනාංශක මම දැක්ක නමුනාංශක ආත් එක තියෙනවා. සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ ජනතාව නොමග යවන්න ඒ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකයි අද මම මෙතුමාට කියන්නට ඕන දැන් මේ නුවරඑළිය නුවර දිස්ත්‍රික්කවල සහ අනිකුත් දිස්ත්‍රික්කවල අද තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්දියාවේ වගේ ඒ කිරි නිෂ්පාදනය වැඩි කරන්න නම් ඒ කිරි නිෂ්පාදනය වැඩි කරන්න නම් ඒ හොඳ ප්‍රවෘතියෙන් ගන්නේ වෙන හරක් එන්නට ඕන ඒ හරක් ගෙන්නන්නට ඕන ඉතින් මේ හරක් ගෙන්නන්නට දැන් මේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා මම ඒක තමයි කිව්වේ චන්දන බඩුමිල වැඩි වෙනකොට රජයට වැඩපිළිවෙලක් තියෙනවා මේ දැන් අද බඩුමිල වැඩි වෙනකොට තමුන්වංශේ මේ මෙතුමා මේ ජන සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ මිල ගණන් වල 2012 සහ 2013 බඩුමිල තමයි මෙතුමා කිව්වේ මම තුමා විනාඩිය දෙන්න පැහැදිලි කරන්න මගේ වෙලාව ඉන්නේ මේ නේ නෑ නෑ මම වෙලාව දුන්නේ නෑ මම කිව්වේ කිරි පාරට දානවනම් කිරි වැඩි වෙල නිසානේ එතකොට මොකටද හරක් ළඟාවට ගේන්නේ කියලා ඒක රජයේ වැඩ පිළිවෙල නෑ කියලා මම ඇහුවා නෑ මම කියන්නේ ඔබතුමා වැරදි විදිහට ප්‍රශ්න එක තේරුම් ගන්න මම තමුන්වංශට උත්තර දෙන්නම්කෝ ඒ වෙලාවේදී කිරි නිෂ්පාදනයේ ඒක නම් තමුන්වංශ කියන විදිහට කිරි නිෂ්පාදනයේ වැඩි වෙලා තමයි කිරි පාරට දාලා තින්නේ හැබැයි ඒකට රජයේ වැඩ පිළිවෙලක් තිබ්බා ඒකට රජයේ වැඩ පිළිවෙලක් තිබ්බා අපි ඒක තමයි කියන්නේ මේ බඩු මිල වැඩි වෙනකොට චන්දන අද මේ කිව්වා මේ එළවලු වල මිල දැන් මේ සතොස අද දවසේදී මේ මන් මෙතනද කියන්නට අවශ්‍ය නැහැ අපිට කැරට් විතරක් ගත්තොත් රුපියල් 240යි මේකේ දින ගන්න. දැන් අද කැරට් අන්තිමට දැන් මේ අද දවසේදී කිලෝ එක රුපියල් 90යි. ඉතින් මම කියන්නේ මේ එක උදාහරණ. මේ විදියට රජයේ සතොස හරහා මේ වගේ දේවල් වල මැදිහත් වෙනවා. දැන් අද ගත්තාම බදු බලන්න. දැන් තමුන්නාංශර මම මෙතනදී කියන මම සේරම කියන්නේ නැහැ තමුන්නාංශරට පෙන්වන්නත් පුළුවන්. රජයේ මැදිහත් වෙන විදිය බදු වලට දැන් අර්ථාපල් වලට විතරක් අවස්ථා 30කදී අවස්ථා 17ක් රජේ බදු ගහලා තියෙනවා අවස්ථා 13ක් බදු වලින් නිදහස් කරලා තියෙනවා රජේ බදු ගහන්නේයි අපේ රටේ අර්ථාපල් ගොවිය ආරක්ෂා කරගන්නකොට රජේ බදු ගහනවා ඒ කියන්නේ අපේ රටේ අර්ථාපල් නිෂ්පාදනය වැඩි වෙනකොට ඒ ගොවිය ආරක්ෂා කරගද්දී බදු ගහනවා හැබැයි අපේ රටේ නිෂ්පාදනය අඩු වෙනකොට පාරිභෝගික ආරක්ෂා කරගන්න තමයි බදු වලින් නිදහස් කරන්නේ මේක තමයි රජේ මේ රජේ මැදිහත් වීම මේ පැහැදිලිවම රජේ ඊළඟට අපි ඒක තමයි කිව්වේ මේ රජය අද තමුන්වංශලා කල්පනා කරලා බලන්නට ඕන මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට මැදිහත් වෙන ආකාරය දැන් අද දැන් ගලන සීනි හොඳම උදාහරණයක් සඳහන සීනි වල ලෝක වෙළඳපොලේ සීනි මිල අඩු වෙලා තියෙනවා හැබැයි අපේ පාරිභෝගිකයට ඒක එන්නේ නැහැ ඇයි මොකද්ද ප්‍රශ්නේ මම කිව්වා අතරමැදියාගේ ප්‍රශ්නේ මේකට විසඳුම මොකද්ද මේකට විසඳුම තමයි මේ කියවන එක නෙමෙයි මේ සීනි කර්මාන්තයේ මේ රටතොල සීනි නිෂ්පාදනය වැඩි කරන්නට ඕන ඒ සීනි නිෂ්පාදනය වැඩි කරන්න අද හොරෝපතානේ රජයේ විසින් ප්‍රදා දවැන්ත සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා
मेक तम अभी अनेक चंदन मे दंग अद मे मित्र